මන්තීරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය සඳා ඉඳලා ඉවරලා අද සිකුරාදා දක්වා ගත වෙච්ච සතිය දින පහ තුළම ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලබනු අත්දා බැලීමේදී දවසින් දවස අපි මේ තත්ත්වය පිළිබඳව ක්‍රමවේද වෙනස් කරමින් ක්‍රියාත්මක කරා. විශේෂයෙන් මෙහිදී මොරටුව විශ්වවිද්‍යාලයේ විසින් ලබා දුන්න සහාය මත අපි අද වෙනකොට ඊයේ සවස පැවති සාකච්ඡාවේදී තීරණයක් කරගත්තා. මෙතෙක් වම්පස මන්තීරුව පමණක් බස් රථවලට, ත්‍රිවිල් රථවලට සහ යතුරුපැදිවලට ලබා දීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ අනුව මොකද ගමන් කරන වාහන සංඛ්‍යාව, ත්‍රිවිල් සංඛ්‍යාව සහ යතුරුපැද සංඛ්‍යාව පිළිබඳ ගණනය කිරීමක් අපි කරා. ඒ අනුව ඒක ප්‍රමාණවත් වෙන නිසා අද දවසේදී අපි එය මේ අතදා බැලීමේදී වම්පස මන්තීරුවට අමතරව දෙවැනි මන්තීරුව ඔස්සේත් ත්‍රිවිල් සහ යතුරුපැදිවලට ගමන් කරන්න අවස්ථාව දුන්නා. පෙර පරිදිම බස් රථ වම්පස මන්තීරුවම ගමන් කරන අතර ත්‍රිවිල් සහ යතුරුපැදිවලටත් දෙවැනි මන්තීරුවත් ගමන් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව අපිට පේනවා ඉතාමත්ම සාර්ථක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මාර්ගයේ යම්කිසි ජනකූල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැබැයි වම්පස මන්තීරුව සහ දෙවැනි මන්තීරුව අතර සික්සැක් ක්‍රමයට මාරු වෙමින් ගමන් කරන ත්‍රිවිල් රියදුරන් සහ යතුරුපැද රියදුරන් අද දවසේ නිරීක්ෂණය වෙනවා. ඒ අනුව මින් අපි ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි සහ තුන්වැනි වම්පස මන්තීරුව අතර සික්සැක් ක්‍රමයට ගමන් කරන තු තමගේ මන්තීරුව ඔස්සේ ගමන් කරන්න පුළුවන්. තුන්වැනි මන්තීරුව කෙලින්ම ගමන් කරන අනිකුත් වාහන වලට ලබා දීලා තියෙනවා. එතකොට මේ තත්ත්වය අනුව අපි ලබන සතියේ සිට බලාපොරොත්තු වෙනවා අපිට CCTV තාක්ෂණය, ඒ වගේම ගුවන් හමුදා අපතුමාගේ පූර්ණ සහාය මත ලබා දීලා තියෙන ඩ්‍රෝන යන්ත්‍ර බල ආධාරයෙන් ලබා ගන්නා රූපරාමු ඔස්සේ මේ මන්තීරු විනේ කඩ කරන්නා වූ ත්‍රිවිල් රථ හෝ යතුරුපැදි හෝ වෙනත් වාහන රියදුරන් සම්බන්ධව ඒ වාහන අංක හඳුනාගෙන ඔවුන්ගේ නිවසටම දැනුම් දීමක් කරලා ඉවරලා ඔවුන්ව පොලිස් ස්ථාන වෙත කැඳවලා උපදෙස් පන්ති පවත්වලා ඔවුන්ට මේ මාර්ග විනය ආරක්ෂා කිරීම සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව තවතාවක් දැනුවත් කරලා ඉවරලා රියදුරන්ව පුළුවන් තරමට ඔවුන්ගේ ස්වයං විනයක් නැත්තම් තමා විසින්ම මේ ක්‍රමයට අනුගත වීම සඳහා ක්‍රියාපිළිවෙත දියත් කරන්න අපි සූදානම් ඉන්නවා.